දැන් මහත්යාගේ ජීවිතේ මහත්යාගේ මතක ඇති කාලෙක අතීතයේ තිබ්බා වූ සෑම රූපයක්ම මතක් කරලා ගත්තොත් මහත්යෝ ඒ සෑම රූපයකම ස්වභාවය වෙනස් වීමක් නේද? දැන් මම කියන්නේ අම්මා කියන රූපය කොයිසానම් වෙනස් වුණාද? තාත්තා කියන රූපය කොයිසానම් වෙනස් වුණාද? ඥාතියා වේවා, ගේ දොර වේවා, ඉඩකඩම් වේවා, කොයි දේ වුණත් මහත්යෝ අපි අතීතයට යොමු කරලා බැලුවොත් ඒ අතීතයේ සෑම දෙයක්ම වෙනස් වූ දෙයක්මයි. එහෙනම් ඒ රූපයන් නිසා සකස් වුණා වූ විඳීම්, විඳීම් කියන්නේ මොකද? ඇලීම, ගැටීම, උපේක්ෂාව. මේ විඳීම් මහත්යෝ හැම දෙයක්ම නිරතුරුවම වෙනස් භාවයට පත් වුණා. අම්මා නිසා කොච්චර අපි විඳීම් සකස් කරගත්තද නේද? තාත්තා නිසා කොච්චර නම් අපි විඳීම් සකස් කරගත්තද? ඥාතියා නිසා, සහෝදරයා නිසා, අපේ වෘත්තිය නිසා, අපේ අධ්‍යාපනය නිසා අපි කොච්චර විඳීම් සකස් කරගත්තද? නමුත් ඒ සෑම විඳීමක්ම කියන්නේ ඇලීමක්, ගැටීමක්, උපේක්ෂාවක්ම වෙනස් වුණා, අනිත්‍ය භාවයට පත් වුණා. එන අතීතය වෙනස් වුණා නම් මහත්යෝ මේ මොහොතේ ඒ සංස්කාරයන්ගේ ස්වභාවය වෙනස් වීමමයි. ඉතින් ඒ අනුව අපි අනාගතය දකිනවා. ඒතකොට සංඥාව කියන්නේ හඳුනා ගන්න. අපි මේ ඇසෙන් රූපයක් දැක්කොත් මේක ඇසෙන් දැක්කා වූ රූපයක් හැටියට, වර්ණ රූපයක් හැටියට හඳුනා ගන්න. කනෙන් දැ රූපයක් දැක්කොත් අපි ශබ්ද රූපයක් හැටියට ඒක හඳුනා ගන්න. මනසෙන් රූපයක් දැක්කොත් ඒක අපි ධර්ම රූපයක් හැටියට හඳුනා ගන්න. මේ විදිහට හඳුනාගත්තා වූ යම් රූපයක් තියෙනවා නම් ඒ සියල්ලම මොහොතකින් අනිත් වෙලා ගියාම. කණෙන් හඳුනාගත්ත රූපයත් එක්කම ඊට පස්සේ අපි දිවෙන් තව රූපයක් හඳුනා ගන්න. ඉදිවෙන් රූපයක් හඳුනාගත්තත් එක්කම ඇසෙන් තව රූපයක් හඳුනා ගන්න. එතන හඳුනාගත්ත ආ වූ යම් රූපයක් තිබ්බදී සෑම දෙයක්ම වෙනස් භාවයට පත් වෙනවා. එහෙම නැත්නම් අපි අම්මා කියලා යම් රූපයක් හඳුනාගත්තදී හඳුනාගත්ත ආ වූ රූපය මොහොතින් මොහොත වෙනස් භාවයට පත් වෙනවා. ඉතින් ඒ නිසා හඳුනා ගැනීම නිසා සකස් වෙන්නේ චේතනාව. චේතනාව කියන්නේ සංස්කාර. සංස්කාරය කියන්නේ කුසල් සහ අකුසල. එහෙනම් අම්මා නිසා මහත්යා කොච්චර කුසල් සහ කුසල් රැස් කරගෙන තියෙනවද? තාත්තා නිසා මහත්යා කොච්චර කුසල් සහ කුසල් රැස් කරගෙන තියෙනවද? නමුත් මහත්යෝ ඒ සියල්ලම විපාක දීලා අනිත්‍ය භාවයට පත් වෙනවා. ඒතර විඥාණය කියන්නේ විශේෂ වූ දැනීම කියලා බුදුරජාණන් වහන්සේ එතෙන්දී කියන්නේ. විශේෂ වූ දැනීම කියන්නේ යා හඳුනා ගන්නවා. මේක තිත්තයි කියලා අවසාන වශයෙන් හඳුනා ගන්නවා. මේක ඇඹුල් කියලා යා අවසාන වශයෙන් හඳුනා ගන්නවා. ඒ වගේ අවසාන ඇති කර ගන්නා මේ විශේෂ වූ ඥාණයට විඥාණය කියලා කියනවා. එතෙන්දී පංච උපාදාන ස්කන්ධය. ඒතකොට එහෙමනම් මහත්යෝ අපි යමක් කෙරෙහි මේක මේ ආකාරයෙන් කියන හඳුනාගත්ත නම් ඒ හඳුනා ගැනීම සියල්ලම වෙනස් වෙනවා. අම්මා සැරයි කියලා අපි යම් මොහොතක හිතුවා. නමුත් ආයිමත් අම්මා මට ආදරේ කළා. අර අහබලා හොඳයි කියලා අපි අවසාන විනිශ්චයකට ආවා. අවසානයේ ආයිමත් අපි දැක්කේ යා නරකයි කියලා. එහෙනම් මත අපි ඒ ආකාරයෙන් සකස් කරා වූ විශේෂ වූ දැනීම, විශේෂ වූ හඳුනා ගැනීම ඇත්ත වශයෙන්ම හැම වෙලාවෙම වෙනස්භාවයට පත් වෙනවා.